කාලයත් මුදලත් ඉතිරි කරගන්න. ඔබත් ළඟමැති ATM එකට යන්න. ලංකාපේ වෙතින් පුංචි අදහසක්. ඔබතුමා දැන් මේ ආණ්ඩුවේ අමාත්‍යවරේ. අපි ටික දවසක් පස්සට ගිහින් බැලුවොත් මට මතකයි නම්බර් 13 එළියට ඇවිල්ලා ඔබතුමා කියනවා මම ස්වාධීන වෙනවා මොකද්ද ලොකු කතාවක් කියලා. ඊට පස්සේ ආයි එතනම ගිහිල්ලා වාඩි වුණා. කොයිද නිය මගේ පක්ෂ නම්බර් 13. මම තාම සජවේ. සජවේ. හරි. මී ආර එක අමුතුයි. දැන් ඔබතුමා ඊට පස්සේ ජනාධිපතිවරයා ඉස්සරහා අමාත්‍ය ධුරේ බාර ගන්නවා. ඔබතුමා හරි ලොකු නිකන් හරි ලීලු සහගත කතාවක් කියන ඊට ටික දවසකට පස්සේ ලීලු සහගත කතාව ඔප්පු වෙනවා. මොකද ඔබතුමා බැලුවම පොඩි හෑන්සම් අන්තිවරේ අමාත්‍යවරේ. අහපංගු රස්නේ. ඔබතුමාට වපරයක් මොකක් කර තියනවද? වපරයක්? ඔව්. එයි. කියුන්නේ නැති කිව්. නෑ මම එකක් පැහැදිලිව කියන්න ඕනේ. මම කොමට හිරිකිතයක් තියෙනවා කියලා. ඒ හිරිකිතේ මට තාම තියෙනවා. මම ඒ පුද්ගලයාට නෙමෙයි. හැබැයි ජනාධිපති කියන තනතුරටයි ගරු කරන්න ඕනේ. හැබැයි මං කක් අහනවා. දැන් මං දැක්කා සජපේ සමහර මන්ත්‍රීවරු දැන් කියන දේවල් නැතුව කියන කතාවලට කොහොමද රෙද්දක් ඇඳන් ඇඳන් ගිහිල්ලා ජනාධිපතිතුමාගෙන් එමුතුකම බාරගත්තේ කොහොමද කියලා අහනවා. පැහැදිලිව කියන්න ඕනේ එක දෙයයි. සහිත් ප්‍රේමදාස මහත්තයත් අගමැතිකම ගන්නම් කියලා කිව්වා. ජනාධිපතිතුමාට ලියුමක් ලිව්වා අගමැතිකම ගන්නම් කියලා. එතකොට සහිත් ප්‍රේමදාස මහත්තය ගන්න කාගෙන්ද මේ අගමැතිකම? මගෙන්ද නෑ. එයාට ගන්න වෙන්නේ ගෝඨාභය රජසිංහ. මම බොළඳ තර්ක නෙමෙයි මේ රටේ ප්‍රශ්නේ ගැන හිතමු. ගෝඨාගේ මූණ බැලුවද වෙන කොහි හරි බැලුවද කියන එක නෙමෙයි මේ වෙලාවේදී අදාළත් වෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මම ඒ කියන්න හැදුවේ මට මගේ හෘද සාක්ෂියට ඒක විරුද්ධයි. ඒ වුණාට මම මේ වෙලාවේදී ගත්තේ මේ ආණ්ඩුවේ ගෝඨාභය මහත්තයාගේ යට තියෙන ආණ්ඩුවකට නෙමෙයි. නිර්පාක්ෂික ආණ්ඩුවකට මගේ පක්ෂෙන් ස්වාධීන වෙලා මගේ පක්ෂෙන් විනය පියවර අරගෙන ඒ තියෙන මොහොතකදී මං එළියට ඇවිල්ලා ගත්ත තීන්දුවක්. මම ඒක ගැන ආඩම්බර වෙනවා. හරි දැන්. ඔය කියන විදිහට අවසාන මොහොතේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා මම අගමැති ධුරේ බාර ගන්න කැමතියි කියලා. මේ ආණ්ඩුව පිරුණම ඔබතුමාට මේ වගේ අවස්ථාවක් ලැබෙන්න ඉඩකඩ තිබුණාද? මම අපේ පක්ෂයේ ආරම්භක සමාජිකයෙක්. සජිත් ප්‍රේමදාස මහත්තයා වගේම මම මේ පක්ෂයේ ආරම්භ කරන්න ගොඩක් මහන්සි වෙච්ච කෙනෙක්. ඒක එයාගේ හදවත දන්නවා. ආයෙත් මම එතනින් හැර කියන්නේ එයා තමයි මගේ නායකය කියලා මම කියන්නේ. මම සජිත්ෙන් එලවන්න ඕනේ කියන එක වෙන්නේ ඒ පක්ෂයට විනය පියවර ගන්න ඕනේ නිසා. සජිත් ප්‍රේමදාස මහත්තයා හදවතට තට්ටු කරොත් තේරුම් ගනි හරින්න නැතුව කොහොමද ඔක් කරන්නේ කියන එක. ඒසම මම ගැන කලබල වෙන්නේ නැහැ. මම මේ ආණ්ඩුවේ කිව්වා වගේ 21 වුණේ නැත්තම් 19ට අපි ගියේ නැත්තම් විදායක ජනාධිපතිගම අහෝසි කරේ නැත්තම් මේ ආණ්ඩුවේ මාස 3ක් ඇතුළත ඉන්නේ කීදී මම ඉන්නේ නැහැ. මේ ඔක්කොම తాවකාලික තනතුරු. ඒ නිසා අපි විශ්වාස කරන්නේ අපිට මේ අරගලයට අරගල කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් පාරට වෙලා බොරුවට කෑගෙන ගහන එක. සර් ෆේල් කියලා මම කිව්වා. ඔව් ඇත්ත. සර් දෙවෙනි පාරත් කිව්වා සර් ෆේල් කියලා. මම දැන් කියනවා සර් ෆේල් වුණාට රට ෆේල් වෙන්න දෙන්න බෑ. සර් ෆේල් වෙලා ඉවරයි. සර් ෆේල් වෙනවත් එක්කම රට ෆේල් වුණා. ඒ නිසා අපි කටින් බතල හිටවන්නේ නැතුව අපි ගේමට ඇවිල්ලා අපි මේක උස්සන්න උත්සාහ කරනවා. සංචාරක කියන්නේ ලංකාවේ වැඩියෙන්ම ඩොලර් පස්සට විසඳුම. මනුෂ්‍ය නානකාර ගත්තේ විදේශ රැකියා සම්බන්ධයෙන් තියෙන බිලියන 7ක ඩොලර් එන්න තිබ්බ එකේ දැන් බිලියන 3යි එන්නේ. මේවා තමයි අපි වෙනස් කරන්න හදන්නේ. ලංකාවේ ලොකු තරුණ අසහනයක් තියෙනවා. ඒ අසහනය වෙනුවෙන් පිටරට රස්සා කොරියාවේ 4000ක් තව මැරලා නැතුව තියෙනවා. ජපානයේ අපිට දීපු 10000න් 50යි අරලා තියෙන්නේ. මේ ප්‍රශ්න ටික ගේම මේ මාස 3 ගැහුවොත් මේක උස්සන්න පුළුවන්. ඉතින් අපි ඒ අභියෝගය ගත්තා. මේකෙන් මගේ දේශපාලනේ නැති වෙන්න පුළුවන්. ඒත් මගේ හෘද සාක්ෂිය පිරිසුදුයි.